ජාතික ජන බලවේගයේ ඇතුලේ ටිල්වින් සිල් වගේ කාර්යභාරය මේ වෙලාවේ මොන වගේ එකක්ද තීරණ? ජාතික ජන බලවේගයේ කරන සියලුම කටයුතු වලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරගනිමින් ඒ සංවිධාන කටයුතු සඳහා වැඩිහත්න එක තමයි මගේ වගකීම. ඔව් මේ ජාතික ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි අතර ඇත්තටම අර්බුදයක් තියෙනවද මේ වෙලාවේ? කිසිම අර්බුදයක් නැහැ. අපි ඉතින් හොඳින් වැඩ කරමින් යනවා. දැන් අපි දෙකක් නෙවෙයි අතකට එකක් ලෙස වැඩ කරමින් යන්නේ. අපේ විරුද්ධ කට්ටිය විවිධ මත හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ලොකු වෙනසක් JVP NPP කියලා නැහැ. හැමදාම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් වෙලා ඉන්නද බලාපොරොත්තු වෙන්නේ? ආණ්ඩුවේ තනතුරක් එහෙම ගන්න අදහසක් නැද්ද? ඔව් ප්‍රධාන දේ තමයි හැමදාමත් ලේකම් දුරේ ඉන්න බලාපොරොත්තුවක් නැහැ. මේ ලේකම් දුරේ කවුරු හරි කෙනෙකුට දෙන්නත් ඕන කම තියෙනවා. නමුත් ආණ්ඩුවේ තනතුරු ගන්න බලාපොරොත්තුවක් ඇත්තෙම නැහැ. එල්ල වෙන චෝදනාවක් කවි කියාගෙන ආවා. කෝ ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල තාම මොකුත් වෙලා නැහැ. ඔබ කවුරුද දන්නව අපිට අපේ ප්‍රතිපත්තිවල ප්‍රධාන දේවල් ඉටු කරන්න බෑ පාර්ලිමේන්තු බලයක් නැතුව. මැතිවරණ ගැඳවල තියෙන්නේ. සම මැතිවරණ අපි ශක්තිමත් ආණ්ඩුවක් හදුවට පස්සේ අපිට ලොකු දේවල් කරන්න පුළුවන්. නමුත් වෙන මොකක්වත් ඕනේ අපි අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්න තියෙනවා. වංචා දූෂණ නැති මහජනතාව නාස්ති නොකරන. ඒ වුණාට දැන් ඔබතුමාලට ප්‍රසිද්ධියේ නාමල් රාජපක්ෂ හිටපු මන්ත්‍රීතුමා හැම ප්‍රසිද්ධියේ චෝදනා කරනවා මේකත් මේ අහපාලන කාලේ සංදර්ශනාත්මක වැඩපිළිවෙලක් තමයි. නාමල් රාජපක්ෂලා පෙරදිලා ඔටුන්න හිමි කුමාරලෙස ඉඳලා ඒක නැති වුණාම ඇති වෙච්ච හිතේ අමාරුවට කතන්දර කියනවා අපි දන්නවා. තුනෙන් දෙකක් නැතුව වැඩක් කරගන්න පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරනවාද පාර්ලිමේන්තුවේ ඇතුළේ? පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතර බලයක් තියෙනවා නම් අපිට වැඩ කරන්න පුළුවන්. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ව්‍යවස්ථා පන්තියට යන්න එහෙම ඔබතුමාට අදහසක් තියෙනවද? අපි ව්‍යවස්ථා උල්ලංඝනය කරන්න අදහසක් නැහැ. එහෙම අදහසක් තිබ්බනම් තමයි යාගේ පන්තියට යන්න ඕනේ. මොකද යා කියලා කියන්නේ අපි රටේ ව්‍යවස්ථා උල්ලංඝනය කරපු කෙනා. පළාත් පාලන මැතිවරණේ පවත්තන තු කල් දාපු කෙනා. आर्थिक वशन कैबिनेट मंडले सामाजिक තුන්දෙනෙක් ගැමති මණ්ඩලයක් හැදුවේ తాවකාලික සංක්‍රමණීයව පාර්ලිමේන්තු ඡන්දය ඉබ්බට පස්සේ අපි ආණ්ඩුවක් හදලා අපි හිතනවා 25කට ආසන්න ප්‍රමාණය 25ක් කොයිට ආසන්න ප්‍රමාණය අපි මණ්ඩලයක් අපි හදනවා ශක්තිමත්. එතකොට අපිට මේ අමාත්‍යංශ බෙදාගෙන වැඩ කරගන්න පුළුවන්. දැන් මේක తాවකාලික සංක්‍රමණීය තත්ත්වයක්. තව සති දෙකයි තියෙන්නේ.